මනසා සුබසිංහ වගේ මෑත දක්වා එනවා. අපි ගායකයෝ කීප දෙනෙක් ඉන්නවා. ගුවන් දෙදිලි සරල ශිල්පීන් ඉන්නවා. හින්දි ගීත සංගමේ ගායිකාවන් ඉන්නවා. ඒ නිසා පොඩ්ඩ පොඩ්ඩ එයාට අවස්ථාව දෙන්න ඕන නිසා අපේ සුරෝජන අමරදේවගේ ගීතයක කොටසක් කියනවා. නාරද සාසය කරත් ඉන්නවා මෙතන. මේ කන්ද තවම තරුණයි, අපි වයසට යනවා. මුළු හදින් මම ඇයට පෙන්නකොට ආදරේ විරහව බොහොම අපූර්වට පෙන්වා දුන්නේ ගායකයෙක් තමයි නාරද සාසේකර. මේ රණසිංහ බොහොම අපූර්වට මේ ගීත ගායනා කරනවා. අපේ මාලගොඩේ තරුණයා ඉන්නවා, වෙළඳ සේවයේ හොඳ නිවේදක මහත්මයා. එතුමා කියනවා සඳනාවත්, මම කියනවා ඒකට පිළිතුරු ගිය. ඒක නිසා දැන් ටික ටික මම මගේ පැත්ත කෙටි කරනවා. අවස්ථාව දෙනවා ගායකින්ට හරුන් නන්ටගෙන් කොටසක් අහන්න ඕනේ. ඉතින් මේ ළඟට අපි එනවා සුනිල් ශාන්තට. මේ තමයි සුනිල් ශාන්ත. මේ මේ ඒ වඳුර ගුණාද අපේ ජනමාධ්‍ය ඇමතුමා. මම මේ වගේ රූප එකතු කරනවා. මේ මට මෑතකදී හම්බුච්ච මන්දුලගේ හොඳම කාටුන් එක. මහින්දගේ, රනිල්ගේ එක එක. තව රනිල්ගේ මම පෙන්නන්නම් ඕනනම් මේ. මේ ඉතින් මේ මේ අපේ බොහොම ලෙඩ සුවපත් කරන මේවා දකින්නකොට ඔළුව ගැක්කම, හිසේ අමාරු, කොන්දේ අමාරු, දණිස් අමාරු, ඔක්කොම මේවා දිහා බලන් ඉන්නකොට, මුම් කරන වැඩ දිහා බලන් ඉන්නකොට අපි ජනමාධ්‍යම කියන ඉතින් මොනවා කිව්වද? අපි පන්නේ පිටියේ නැත්නම් ඔහොමක මාසනේ. මේ ඉතින් මේ හරි ආගම දෙකේ දෙමළ සිද්දුව. ඒක තමයි, ඒකේ මට හරියට වචන මතක නැහැ. මේ සිරිල් මතක් කරා මට මේ හොඳ දෙයක්. මේ මම ඉන්දියාවේ ඇවිදිනකොට මට හම්බ වුණා රුක්මනී දේවි. ජෝතිපාල මෙමෝරියල් මියුසියම් කියලා තිබ්බා. මම හරි ආසාවෙන් ගියා රුක්මනී දේවි මෙමෝරියල් මියුසියම් කියලා තිබ්බා. මම හිතුවා අපේ රුක්මනීව එහෙ සලකනවානේ කියලා. නෑ, ඒගොල්ලෝ තමයි ඉන්දියාවේ මේ අපේ ජෝතිපාලලා ඉපදිනලා ඉස්සෙල්ලා අපේ රුක්මනීලා ඉපදින්න සිත්සෙල්ලා හිටපු අය. රුක්මනී දේවි, අපේ රුක්මනී ඉන්දියාවට යනකොට රාසම්මා ඩේසි ඩැනියල්ස් ඊට පස්සේ තමයි රුක්මනී දේවි වුණේ. මේ තමයි දකුණු ඉන්දියාවේ හිටියේ රුක්මනී දේවි අරුන් ඩේල්. මම මේක අපේ ලංකාවේ යට ඔක්කොටම කිව්වා. රංජන සිල්වා අපේ ගීත සංරක්ෂකයා, එයාටත් කිව්වා. මං කො ගිහිල්ලා බලන්න ඉන්දියාවට කියලා. ඉතින් මම සිරිල්ල ඇවිදින්නේ ඒකයි. සමහරු පත්‍රකලා සංගමෙන් යනවා කන්න බොන්න. මම යන්නේ සින්දු හොයන්න. දැන් ඊට පස්සේ උන් එක්ක යන්නතු මම තනියෙන් යන්න පටන් ගත්තා. මොකද 25,000කින් යන්න පුළුවන් එකට ඒගොල්ලෝ ගන්නවා 40,000. අප් ඇන්ඩ් ඩවුන් ටිකට් එක අපි දෙන්න ඕනේ. ඉතින් මම යනවා 20,000 විතර. ඊට පස්සේ අතින් විනම් කරන් රට පුරා ඇවිදිනවා. හැබැයි බය නැති වෙන්න ඕනේ. හොරුන්ගේ ප්‍රවේශමෙන් දැනගන්න ඕනේ. ලෝකේ ඉන්න හොඳම සුපිරි හොරු ඉන්නේ ඉන්දියාවේ. ඉතින් මේ රුක්මනී දේවි එක්කෙනෙක්. මෙයා ලෝකෙටම ගිය එක්කෙනෙක්. අපේ රුක්මනී ලංකාවට විතරයි. රුක්මනී දේවි අරුන් ඩේර දකුණු ඉන්දියාවේ තියෙනවා මෙයාගේ මියුසියම් එක. ගියොතින් බලන්න. ඊළඟට මම කතා කරන්න හැදුවේ සුරින් ශාන්තයන් ගැන. තව ගොඩක් තියෙනවා කතා කරන්න. නමුත් අපේ නිවේදක මහත්වරුන්ට යන්නත් ඕනේ බීම් එකට. ඒක නිසා මම පොඩ්ඩක් මේ ඒගොල්ලන්ට තවස්තාව දෙන්න හින්දා පොඩ්ඩක් ටික ටික ඉස්සරහට එනවා. සුරින් ශාන්ත මහත්මයා ළඟින්ම ආශ්‍රය කරපු කෙනෙක් තමයි විජිත් කුමාර් සේනාරත්න. මම ජයාලේ දෙහිය කාතේ ගමට යනවා සුනිල් ශාන්ත හම්බුවෙන්න. පොඩි ඉස්කාලේ, ඉස්කෝලේ 10-11 විතර ඉන්නකොට මගේ අපේ තාත්තලාගේ අම්මලාගේම ප්‍රියතම ගායකයෙක් තමයි සුනිල් ශාන්ත. ගායිකාව රුක්මනී දේවි.
රුක්මයිදෙන් හම්බෙන්න ගියා පොඩි කාලේ ගෙදර වාඩි වෙන්න පුටුවක් නැහැ තනිකර හිස් එයා හරිම අමාරුවෙන් ජීවත් වුණේ එයා ළමයින්ට වීදම් කරා එයාගේ ළමයින් නැහැ එයා අක්කල නංගිලා මල්ලා ඔක්කොම ළමයින්ට වීදම් කරා ඉතින් එයාගේ සතයක්වත් අතේ රැඳෙන්නේ නැහැ මට වාඩි වෙන්න පුටුවකුත් නැහැ කැලිච්ච ගෙදරක හිටියේ නේදම ඉතින් මම එයාට කිව්වා මේ එන්ටි එන්න කියලා අපේ ගෙදර අපේ අම්මර තාත්තා ආසයි කියලා එයා කිව්වා මට එන්න සල්ලි නැහැ කිව්වා මම කිව්වා බස් තියෙන්නේ අපි බස් වල යන්නේ නැහැ කිව්වා මම ඒක තමයි දැනගත්තේ අද නින්න අල්ලන්නේ මේ වගේ නෙමෙයි පරණ නළුලියෝ බස් වල යන්නේ නැහැ ඒගොල්ලෝ නැත්තම් ගෙදරට වෙලා ඉන්නවා ජේආර්ගේ දකුණු මතක් මදින්න ඉස්සෙල්ලා 942 වයස සම්පූර්ණ වෙච්ච නැති හින්දා රුප්පණීට එදිරිලා මාන්නව හොයනවා ඉංග්‍රීසි ආණ්ඩුවෙන් අතන ගොඩ ගන්න. ඒත් රුප්පණීට අවුරුදු 21කට අඩුයි. හැංගෙන තැනක් නැහැ. ජයා ජවදර තමයි රුප්පණීට එදිරිලා මාන් ජෝඩුවට නවාතැන් දෙන්නේ වයස සම්පූර්ණ වෙනකම්. අවුරුදු එකමාරක් ගෙදර හංගම් ඉඳන තියෙනවා. ජයා දේශපාලනයට වැඩි මොදයි කලාවට කරපු සේනේ. රුක්මණී දේව ජාතියට හඳුන්වා දුන්නේ ජේආර් ජවදර. නැත්තම් රුක්මණී හිරේට යනවා. ඉතින් සුනිල් ශාන්ත. මම ගියාම සුනිල් ශාන්ත දවසයි දෙකයි මේ කතා කරුවේ නැහැ. කොහෙන්ද ආවේ කියලා මම ගම්මේ මෙහෙම. ආවල් ඉස්කෝලේ. ඔය අධිරාජ්‍යවාදී ඉස්කෝලේ අපි ගැන දන්නා ඉන්නවද කියලා ඉතින් අපේ ඉස්කෝලේට මේ පොඩ්ඩක් දොස් කිව්වා. ඊට පස්සේ තුන්වෙනි දවසම මට යන්න හම්බුනේ නැහැ. තුන්වෙනි දවසේ යන්න ලැස්තුනොත් සුනිල් ශාන්ත මැරිලා. 981 සිංහල අවුරුද්ද දවසට. 915 සිංහල අවුරුද්ද දවසේ තමයි ඉපදුනේ. සුනිල් ශාන්ත තරම් අපේ සංගීතයට දර්ශනයක් හඳුනා දුන්නේ මිනිස්සේ හිටියේ නැහැ. ඒ දර්ශනය ක්‍රියාත්මක කරා නම් අපිට සෑහෙන ඉස්සරහට යන්න තිබුණා. නමුත් ලෑන්ඩ් ලෙඩිසිං එකට එන්න ඉඩ දුන්නේ නැහැ. ලෑන්ඩ් ලෙඩිසිං පුළුවන් තරම් සුනිල් ශාන්තට වල කැපුවා. ඉන්දියාවේ සුනිල් ශාන්ත ඉගෙන ගන්නකොට අති දක්ෂ ශිෂ්‍යයෙක් වෙනකොට ශාන්ති නිකේතනේ ලෑන්ඩ් ලෙඩිසිං කියලා දිනවා. මේ මිනිහා ඉගෙනගෙන සම්මා හොත ඇද්දු ඔක්කොම ඔක්කොම අරගෙන එන්න ඕනේ මං ළඟටනේ. මම හොඳ වැඩක් කරන්නම් කියලා තියෙනවා. ලංකාවට ආවා සංගීත උපාධිය ඔක්කොම අරගෙන සුනිල් ශාන්ත ලෑන්ඩ් ලෙඩිසිං තමයි සෞන්දර්ය අධ්‍යාපනයේ බලධාරියා. මේ 940 ගණන් වල සුනිල් ශාන්ත දුන්නා තනතුරක් ගාල් ඉස්කෝලේක ක්‍රීඩා උගන්න. කොහොම තමයි සැලකුවේ මේ සුනිල් ශාන්ත. එයා සැලුන්නේ නැහැ මගෙන්. එයාගේ ගමන් මග ආවා. දැන් සුනිල් ශාන්තගේ ගීතයක් කියන්න මෙතන දෙනවා. උදේනී ගුණසේකර කියන ගායිකාව. අපි අහලා බලමු එතුමියගේ හඬින් සුනිල් ශාන්ත 940 ගණන් වල සුරචන මේ ගායිකාව අඳුරන්නේ නැති. සුරචන විතරයි අඳුරන්නේ මේ ගායිකාව කාගේ කවුද කියනද මන්ද කියලා. ඉතින් මේ කුඹුරේ පෙරලිය නේද කියන්නේ මොකක්ද? රැල්ල නැගින්න මදමුදු සුළඟේ ලාගොය මේ නංගු. අපි අහලා බලමු. විසාකා විද්‍යාලයේ හිටපු සංගීතාචාරිණි දර්ශන විද්‍යාලයේ වත්මන් සංගීත ගුරු මහත්මිය. දන්නා ඉන්නවනම් මේව අද ඇහෙන්නේ නැහැ. මේ රේඩියෝ වලින් ඇහෙන්නේ නැහැ. ඒ නිසා අපි ඔක්කොම කියමු බොහොම ලස්සන ගීත. රැල්ල නැගින්න මදමුදු සුළඟේ ලාගොය මේ නංගු. Es
ඒක සින්දුවේ මේ